ඉතින් ඔන්න අද අපි ඇවිල්ලා තියෙන්නේ CNN computers එකට. ඉතින් ඔයාලට පේන්නේ නැද්ද පිටස් තියෙන CNN computers එක? ඉතින් ඔන්න අද අපි ඇවිල්ලා තියෙන්නේ ඔයාලට middle range එකට video editors ලට ඒ වගේ තමයි gamings ගන්න අයට photo edit කරන අයට ඒ වගේම තමයි ඔය Buisness වගේ trading කරනවා නම් මේ ඕනම දෙයකට ගැලපෙන්න middle range එකට PC එක build කරන්න තමයි අද අපි ඇවිල්ලා තියෙන්නේ. Hi Chaman. Hello. අදාපි ඇවිල්ලා තියෙන්නේ අපිට දැන් ඕන කරලා තියෙනවා වීඩියෝ එඩිටර්ස් ලාට එහෙම තමයි ගේමින් ගහනයිට ෆයිනන්ස් ට්‍රේඩින් වගේ කරන අයට බයිනැතු පාවිච්චි කරන්න පුළුවන් කාර්යයක් සාමාන්‍ය තරමට හොඳ පර්ෆෝමන්ස් ගන්න පුළුවන් විදිහේ බ්‍රෑන්ඩ් නිව් පාර්ට්ස් දාලා අපිට හදා ගන්න ඕන PC එක. හා මිඩල් රේන්ජ් එකට තමයි හදා ගන්න ඕන. ඉතින් කොහොමද අපි හදා ගන්න PC එක? සාමාන්‍යයෙන් i5 4th තියෙනවා ආයි i5 6th generation වගේ තිබුණා. i5 4th එකකට වගේ යන්න නම් සාමාන්‍යයෙන් වැඩක් කරගන්න පුළුවන් මේකේ. මොන වගේද බැලුවේ? කියන්නේ කොහොමද RAM capacity, hard disk ඒවා කොහොමද බැලුවේ? අපිට සාමාන්‍ය දැන් ඔය normal දැන් mid range එකෙන් අපි හදන්නේ PC එක. ඒ mid range එකේ සාමාන්‍ය video එකක් edit කරගන්න පුළුවන් වෙන photo graphic ටිකක් සාමාන්‍ය කරගන්න. දැන් video editing වගේ ගත්තොත් එහෙම Premiere Pro වගේ ටිකක් සාමාන්‍ය run කරගන්න පුළුවන් වෙන්න. ඔව්. කොහොමද අපි RAM capacity ගන්න? අපිම අඩුම minimum යන්න වෙනවා. එහෙම වුණොත් 8GB RAM එකකටවත් යන්න වෙනවා. අඩුම minimum. හරිද? 8GB එකකට යන්න වෙනවා. ඊට අමතරව ඔයාට දැන් video editing, photography ඒව කරන හිඳ ඔයාට ගොඩක් දුරට 1TB වගේ hard disk යන්න පුළුවන් නම් හොඳයි. සාමාන්‍ය මට්ටමකින් මේ යනවා නම් ඔයාලට 500GB උත් ඇති වගේ දැන් external ඔයා 240BB ක් use කරන හිඳ අපෙන්ම ගත්ත එක. ඊට අමතරව මේ මොනවාද CPU cooler සරම brand new යන එක හොඳයි. හේතුව මේ වෙලාවේ second hand බඩු වලට ගොඩක් අපිට warranty issues එනවා සෑහෙන්න. අපි brand new එකකටම පොඩ්ඩක් board එක බලමු මේ යන්න. හරිද? 81 එකේ අපේ ගාව brand new තියෙනවා Afox කියන brand එකෙන්. මේකෙන් 1 year warranty එකක් එක්කම දෙන්න පුළුවන් මේ board එක. මේකේ තියෙන විශේෂය දෙයක් තමයි අපිට මේ board එකේ එනවා දැන් අපි කියමුකෝ 81 motherboard එකක් ගත්තොත් වෙන brand එකකින් අපි කියමුකෝ කියන්නේ normal තව brand තියෙනවානේ gigabyte තියෙනවා Asus තියෙනවා ඔවා තියෙනවානේ USB 3.0 front panel එකට අදින්නත් බෑ. හරිද? ඊට අමතරව මේකේ NVMe slot එකක් board එකේ ඇවිල්ලා තියෙනවා. M2 නෙමෙයි NVMe slot එකක් ඇවිල්ලා තියෙනවා. දැන් අනිත් බෝඩ් එකක් ගත්තොත් ඒව මුකුත්ම නැහැ. ඒවා සෙකන්ඩ් හෑන්ඩ් එකක් ගත්තොත් රුපියල් 10000ක් විතර වෙන්නේ. බෝඩ් එකේ මුකුත් දෙන්නේ නැහැ. හරිද? හැබැයි මේකට ඔය සේරම ඇවිල්ලා තියෙනවා මේ බෝඩ් එකට. මේ වගේ බෝඩ් එකකට ගියොත් මං හිතනවාට හොඳයි කියලා කාලයක් පාවිච්චි කරන්නත් පුළුවන්. අන්න ඒ හිඳයි අපි මේ brand new parts දාලා මට PC එකක් හදන්න තීරණය කරේ. ඉතින් කොහොමද මේකේ power supply එක ගන්නේ? Power supply එක ඔයාට option දෙකකට යන්න පුළුවන්. 550ක් තියෙනවා 650ක් තියෙනවා. ඔයාට ඉස්සරහට VGA card එකක් වා යනවා කිව්ව හින්දා අපි 650කට වගේ යන් E-Tech brand එකේ 650 මේ power supply ටිකක් හොඳයි. හරිද? මේක 650 80 plus bronze මේ certificate එක තියෙන power supply එකක්. මේකේ සාමාන්‍යයෙන් 12 pin, 6 pin, 8 pin තුනම එනවා. සාමාන්‍යයෙන් ඉතින් මේකට 1 year warranty එකකුත් මේකටත් එනවා. ඔයාට දැන් board එකට ඊටමතර VGA කාඩ් එකකට ඔය සේටම ඉතින් යන හින්දා ඔයා brand new power supply එකට යන එක හොඳයි. second hand එකට යනවට වඩා second hand එකේදී ඔය 80 plus තරම හොයාගන්න අමාරුයි. ඉතින් ඔය තියනවා කියන දේවල් හැම එකම second hand වල ඉන්නේ නැහැ. ඒකයි. දැන් කාලයක් පාවිච්චි කරලා තියෙන හින්දායි දැන් ඒක සමහර විට issues දෙනවානේ. ඒ හින්දායි අපි used parts වලින් නැතුව brand new parts වලින් හදන්න තීරණය කරේ. ඉතින් ඔයා middle range PC එකක් හදනවනම් ඉතින් මං හිතන්නේ ඔය ගොඩක් දුරට ඔයාලට හොඳ වෙන්නේ brand new parts දාලා හදාගන්න එක. මොකද used parts දාලා හදනවට වඩා brand new parts දාලා හදාගත්තාම ඔයාලට කාලයක් බය නැතුව මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අයි කොහොමද අපි මේකට SSD එකක් පාවිච්චි කරන්නේ? SSD එකක්. දැන් අපි කියවනවා normal SSD එකක් නේ ඉස්සල්ලා මුලින්ම හැව්වේ. අපිට normal SSD එකකට යනවට වඩා අපිට යන්න පුළුවන් NVMe එකක්. හරිද? හේතුව තමයි මේ board එකේ NVMe slot එකක් එන නිසා. හරිද? normal SSD එකකට ගියොත් එයාගේ transfer speed එක, reading speed එක යන්නේ ගොඩාක් අඩුවෙන්. හරිද? අපිට ඒකට වඩා NVMe එකේ transfer speed, reading speed යනවා සාමාන්‍යයෙන් 3600ක් reading speed එක writing speed එක 3250ක් එනවා. ඔයාලට මේකකට යන්න පුළුවන් නම් ගොඩක් හොඳයි මල්ලි. හේතුව තමයි මේකේ මේ transfer speed reading speed එක සාමාන්‍යයෙන් අනිත් ඒවාත් එක්ක සාපේක්ෂව බලද්දී ඉහළ මට්ටමක තියෙනවා. අපි කියමු වෙන non branded උත් තියෙනවා. හරිද? මේක Taiwan product එකක්. සාමාන්‍යයෙන් non brand වල යන්නේ 1000 ගණන් 2000 ගණන් වගේ යන්නේ. මේකේ 3000 ගණන් වලින් reading writing speed යන හින්දා සාමාන්‍යයෙන් හොඳයි product එක. 3 years warranty එකක් එනවා ඒකට. ඔව් ඒක ගොඩක් වටිනවනේ. හරි. දැන් අපි මේකට කොහොමද කේසින් එකක් ගන්න? අපි කේසින් එකක් නැතුව අපි මේකට RGB කේසින් එකක්ම දාමු. ඔව්. RGB කේසින් එකක්. ඔයාලට කේසින් අපි ගොඩක් තියෙනවා බලා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන්
කේසින් රේන්ජ් එකක්ම තියෙනවා අපේ හරිද කලර් සෙට් තියෙනවා ඔය සෙට් එකක්ම තියෙනවා ඔයාලට සිගෝ ටෙප් එකේ මම මේක ටිකක් කියන්න මේක අලුතෙන් ආව මොඩල් එකක් අපිට සිගෝ ටෙප් එකේ හේලෝ 7 කියලා මොඩල් එකක් මේකේ ෆෑන්ස් මුකුත් නැතුව කේසින් එක මිඩ් රේන්ජ් යන්නේ මේක 8900ක් විතර කේසින් එක වෙන්නේ මේකට ෆෑන්ස් දාලා ඔයාලට හොඳ ප්‍රයිස් එකකට දෙන්න පුළුවන් කේසින් එක ෆෑන් 1500ක් විතර වෙන්නේ ෆෑන් එක ෆෑන් 4ක් 4යි 8ක් ගන්න පුළුවන් ෆෑන් මේකට ඊට අමතරව ඔයාලට VGA කාඩ් එකක් හරි ගහගන්න ගියාම කේසින් එක පටු නෑ කේසින් එකට ලොකු හින්දා ඔයාලට VGA කාඩ් එකක් හරි පස්සේ කාලෙදි තියා ලොකු කාඩ් එකක් ගහගන්න පුළුවන් හරි අයියේ එහෙනම් අපි මේ කේසින් එක තෝරගමු මේ PC එකට දැන් ඊට පස්සේ අපිට තියෙන්නේ දැන් මේ PC එක ඇසෙම්බල් කරන්නනේ ඒක කරන පාර්ට්ස් ටික හරි එක දෙයක් අමතක වුණා දැන් අපි අයියේ මේ බෝඩ් එකට අපි ගන්න කූලින් එක කොහමද කූලින් එක අපි කූලින් එකත් සෙකන්ඩ් හෑන්ඩ් එකක් යනවට වඩා හොඳයි මල්ලි බ්‍රෑන්ඩ් නිව් එකක් යන එක සෙකන්ඩ් හෑන්ඩ් එකක් අපි ගියත් රුපියල් 800ක් 900ක් විතර තමයි සෙකන්ඩ් හෑන්ඩ් එකක් එන්නේ හැබැයි බ්‍රෑන්ඩ් නිව් එක අපිට 1500කටයි ගන්න පුළුවන් බ්‍රෑන්ඩ් නිව් එකට යන්නේ අපි හොඳයි කියන්නේ හේතුව තමයි බ්‍රෑන්ඩ් නිව් කූලවල එන්නේ අපිට අයිටම් එක බ්‍රෑන්ඩ් නිව් ගත්තද අපිට කාලයක් පාවිච්චි කරන්න පුළුවන් ඉඳන් අපි බ්‍රෑන්ඩ් නිව් ගන්න සෙකන්ඩ් හෑන්ඩ් වල RPM බහලා තියෙන ගොඩක් කේවල හරිද කට්ටිය ඔච්චර නෑ කිව්වත් RPM බහිනවා හරිද හේතුව තමයි මේ වල හැම ප්‍රශ්නයක් ඉන්නේ බ්‍රෑන්ඩ් නිව් නේ මොනාර ප්‍රශ්නයක් වුණොත් 6 month warranty එකක් තියෙනවා 1-to-1 replacement warranty එකක් ඔයාට මේකේ කොප එකක් තමයි මේක වෙන්නේ හරිද සාමාන්‍යයෙන් ඔයාගේ වීඩියෝ එඩිටින් වලට normally කරගන්න පුළුවන් අප පස්සේ කාලෙකදී අපි ටිකක් හොඳකට යද්දී අපි යන් ලික්විඩ් කෝල් එකකට වගේ යන් ලික්විඩ් කෝල් එකකට මාරු වෙනවා ඔව් හරියයි දැන් අපිට දැන් මේ PC එක ඇසෙම්බල් කරන්න තව එක දෙයක් මැදිලා තියෙන hard එක මේ hard එක කොහොමද මේකට බෙදාගන්නේ hard එක ඔයාගේ දැනට අපෙන්ම ගත්ත 4TB එකක් තියෙන හින්දා ඔයාගේ external hard එකක් අපි යන් එහෙමනම් 500 වගේ hard එකකට හරිද ඔයාට පස්සේ additional ගහගන්න පුළුවන් hard disk හරිද අපි දැනට mid range යන්නේ හරිද අපි ඔව් 500GB hard එකකට යන් Seagate එකේ 500GB අපි ගා hard තියෙනවා brand new සාමාන්‍ය 4500ක් විතර වෙන 1 year warranty එකක් replacement warranty එකක් හම්බ වෙනවා හරි ඉතින් ඔන්න ඔය parts ටික තමයි අපේ මේ PC build එකට දැන් අපි යොදා ගන්න යන්නේ PC එක බිල්ඩ් කරන අතරතුරේදී මම මේ හැම පාර්ට්ස් එකේම මිල ගණන් යටින් වලට දානවා. ඉතින් ඒක අවසානයේට මුළු PC එක ඇසෙම්බල් කරාට පස්සේ වාට ෆුල් කොස්ට් එකත් එක්ක මම මේ ඩිස්ප්ලේ එකේ දානවා. ඉතින් වාට එතකොට බලා ගන්න පුළුවන් මේකේ ප්‍රයිස් එක. ඉතින් වීඩියෝ අවසානයේට වාට බලන්න පුළුවන් මේ ෆුල් සෙට් එකම හදුවර පස්සේ මේකේ PC එකේ ගාණ කොච්චරක් වෙනවද කියලා. හරි දැන් එනනම් අපි මේ PC එක ඇසෙම්බල් කරන්න පටන් ගමු.
හරි ඔන්න දැන් අපි නම් PC එක assemble කරගෙන ඉවරයි. ඉතින් වාට පේනෙද්ද PC එක අපි assemble කරගෙන වැඩ සේරමට ඉවර කරලා තියෙන්නේ. දැන් අපිට තියෙන්නේ monitor එකක් මේකට තෝරගන්න. හරි. ඉතින් මම මේ අයියගෙන් recommend කරන්නකෝ මට හොඳ monitor එකක්. දැන් මගේ video editing වැඩ වලට, ඒක තව gaming ගන්න වලටයි, තව trading platform වලට trade කරන වලටයි, ඔය සේරණව ගැලවෙන විදියට මට හොඳ monitor එකක් මට දැන් තෝරගන්න අවශ්‍යතාව තියෙනවා. ඉතින් මම මේ අයියෙන් අහපුවාම එයා මට recommend කරා 24 inches display එකක්. ඉතින් අපි මේ අයියෙන් අහමු මොකද මට මේ වගේ display එකක් recommend කරන්න හේතුව කියලා. එකක් අඟල් 19 මුන්ට්‍රේකට ගියොත් මල්ලේ ඔයාලට පොඩි පොඩි issues ටිකක් එනවා. හේතුව තමයි දැන් අඟල් 19 මුන්ට ටික ටික expire වෙගෙන යන්නේ අපේ generation එකේ. හරිද? හේතුව ආලයි generation එක අපේ generation එකේ දැන් 17 ඉවරයි, දැන් 18 ඉවරයි, දැන් square ඉවරයි, දැන් ටික ටික generation එකෙන් කල්ලෙකුත් වෙගෙන යන්නේ. අනිත් එක තමයි අඟල් 24කට යන්න කිව්ව හේතුව තමයි ඔයාට එකක් resolution එක දැන් ඔයා කරන්නේ premium pro වැඩ කරනවා photoshop වැඩ කරනවා ඔයා trading කරනවා කියලා කියද්දි ඒ වගේ වැඩ කරද්දි මම ඔයාලට dev recommend එකක් කරේ dev monitor එක recommend කරේ හේතුව තමයි මේකේ එකක් full hd display panel එකක් එන්නේ අනිත් එක තමයි මේ monitor එක ඔයාලට trading වැඩවලදී portrait කරගන්න පුළුවන් මේකදී හරිද ඔව් portrait කරගන්න පුළුවන් ඔව් හරිද ඒකට තමයි අපි ඉස්සෙල්ලාම recommend කරේ අනිත් එක තමයි මේකේ තව විශේෂ දෙයක් තියෙනවා මේකේ ඔයාලට USB එනවා DVI display port ඔය සේරම එනවා HDMI එන්නේ නැහැ හරිද ඒකට මම ඔයාලට තව solution එකක් දුන්නා ඔයාගේ board එකේ HDMI තියෙන හින්දා අපි DVI to HDMI කේබල් එකක් ගහලා ඔයාලට arrange කරලා තියෙන්නේ ඒක නිසා quality එක අඩුපාඩුවක් එන්නේ නැහැ මේ monitor එකේ එහෙනම් තමයි අපිට recommend කරේ මේ 24 inches display එක. ඔව්. හරි. දැන් එනං අපේ PC build එකේ සේරම වැටි ඉවරයි. අපි දැන් monitor එකක් තෝරගත්තා, PC එකත් අපි build up කරගත්තා. දැන් මේ assemble කරනකොට සේරම ඉවරයිනේ. දැන් එනං අපි මේක setup කරගමු. කොහොමද මේක setup වෙන්නේ කියලා බලන්න. හරි. දැන් එනං අපි මේ PC එක on කරලා බලමු. මේක දැන් system එක කොහොමද වැඩ කරන්නේ කියලා. ඔයාගේ අතින් ඔන් කරන්න හේතුව ආගේ දැන් PC එක. හරිද? අපි ඔන් කරලා බලමු. හරි ඉතින් ඔයාලට පේනද PC එක ඔන් වුණා. ඉතින් ඔයාලට පේනද දැන් විනාඩියක්වත් ගියේ නැහැ. ඉතාලම ඉක්මනින් ඔන් වුණා. ඒකට හේතුව මම හිතන්නේ SSD එකක් භාවිතා කරපු එක. හරි ඒයි දැන් PC එකේ සේරම වැටි ඉවරයිනේ. ඉතින් දැන් මට කියන්නකෝ දැන් මගේ full cost එක කොහමද? ඔයාලට ගිහිලා තියෙන හේෂාන් මොනිටර් එකට ගිහිලා තින්නේ 27000ක් වගේ මුදලක්. මැෂින් එකට ගිහිලා තියෙනවා 73000ක් වගේ මුදලක් ගිහිලා තියෙනවා. මැෂින් එකේ ෆුල් ටෝටල් ඔයාගේ සේරම් වෙලා තියෙන්නේ brand new item වලින් කිසිම item එකක් second hand පාවිච්චි කරලා නැහැ. හරිද? ඔයාලට හැම එකකටම අවුරුද්දට වඩා warranty එකක් තියෙනවා. ඊට අමතරව ඔයා ගේන හැම වෙලාවකම අපිට අපේ අතේ දැන් stock තියෙන හැම එකකින්ම අපි ඔයාලට 1 to 1 replacement එකක් හදලා දෙනවා. ඔයාලට warranty දාලා එනකන් ඉන්න ඕන මෙහෙම මොකුත් නැහැ. අපි ඒවට 1 to 1 replacement එකක් දෙනවා. ඊට අමතරව monitor එකට මාස 6ක warranty එකක් අපි තියෙනවා මේක use monitor එකක්. මාස 6ක warranty එකක් ඔයාලට අපි දෙනවා. ඉතින් ඔන්න ඔය වගේ ඇඩ්වාන්ටේජස් ගණනාවක්ම තියෙන ඉඳ තමයි මම මේ PC එක බිල්ඩ් කරන CNN කම්පියුටර්ස් එකම තෝරගත්තේ. ඉතින් මම හිතනවා අද මේක නා වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙන්නද කියලා. ඒකට හේතුව වත් ගේමින් වලට හරි එහෙම නැත්නම් ග්‍රැෆික් ඩිසයින් මෙන්න මේ වගේ දේකට PC එකක් බිල්ඩ් කරන හිටෙන මිඩල් රේන්ජ් එකට. ඉතින් මම හිතනවා අද මේක නා වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙන්නද කියලා. ඉතින් ඔයාලට මම හිතනවා මේ CNN කම්පියුටර්ස් එක සම්බන්ධයෙන් මොන හරි දේවල් දැනගන්න ඕන නම් අපි දැන් මේ IM අහලා බලමු CNN කම්පියුටර්ස් එක සම්බන්ධයෙන් ඔයාලට දැනගන්න ඕන දේවල්. අයි මේක කොහෙද තියෙන්නේ? අපේ බ්‍රාන්චස් තියෙනවා නාත්තණ්ඩියේ තියෙනවා වෙන්නප්පුවෙත් තියෙනවා ඔයාලට ළඟම බ්‍රාන්ච් එකට එන්න පුළුවන් හැබැයි දැන් සමහරක් අයගේ මේකක් තියෙනවා වෙන්නප්පුවේ ගණන් වැඩි කියන ඒ කියන්නේ මිනිස්සුන්ගේ කනට ඇහිලා තියෙන වෙන්නප්පුවේ බඩු ගණන් වැඩි කියලා අපේ එහෙම නැහැ අපේ නාත්තණ්ඩියේ තියෙන බ්‍රාන්ච් එකේ තියෙන ගණන්ම තමයි වෙන්නප්පුවෙත් තියෙන්නේ ඒකම සිස්ටම් එක තියෙන්නේ එහෙම තිබුණොත් අපිට ඒ කියන්නේ ගණන් වැඩි මොන හරි කිව්වොත් ඔයාලා මෙහෙම කිව්වේ කියලා අපි කිව්වනම් අපේ ප්‍රයිස් සේරම අපි ටෝටල් හදලා කරලා ඔයාලට හොඳ බෙස්ට් ප්‍රයිස් එකක් දෙන්න අපි බලනවා හැම වෙලාවෙම බලන්න කස්ටමර් පැත්තෙන් අපි හොඳම බෙස්ට් ප්‍රයිස් එකක් දෙන්න. හේෂාන් අපේ සර්විස් එක ගැන කියනවා නම් අපේ සර්විස් එක අවුරුදු 5මාරාවක් පුරාම තියෙනවා. ඊට අමතරව අපේ එකක් තමයි ගොඩක් අය අපි ගැන විශ්වාස තියලා තියෙන්නේ. අපේ සර්විස් එකේදී වගේම තමයි අපේ මේ ෆ්‍රෙන්ඩ්ලි කතා කරලා අපිත් එක හැමදේම විශ්ද ගන්න පුළුවන්. හරිද? අනිත් එක තමයි මේ අපේ ෂොප් එක සවුඳ අඟහරුවාද, බදාද, බ්‍රහස්පතින්ද, සිකුරාද, සෙනසුරාද, ඉරිදා දින 7ම අපේ ඕපන්. හරිද? ඒක ගොඩක් අයට පහසු වෙනවා. හරි. ඉතින් අයි ඔයාලේ සර්විසස් එහෙම කොහොමද තියෙන්නේ? අපේ සර්විසස් තියෙනවා ඕගොල්ලන්ට අවශ්‍ය විදිහට. ඒ කියන්නේ අපිට gaming computers, gaming laptop, ඊට අමතරව normal mid range යන laptop, ඊට අමතරව gaming desktop වලින් ගත්තත් mid range, second hand, brand new desktop දෙකම තියෙනවා. ඊට අමතරව තව තියෙනවා used laptop උත් තියෙනවා. ඊට අමතරව mobile phone accessories, ඒ කියන්නේ power bank, cable item, ඒව ටික තියෙනවා.
අපේ විශේෂයෙන්ම CCTV කැමරා හැම තියෙනවා ඕගොල්ලන්ට ගොඩක් කොළඹ ගිහිල්ලා ගන්නවට වඩා අපි කියමුකෝ CCTV කැමරා ගද්දි ගොඩක් අයට අහු වෙනවා හරිද අපි එහෙම කරන්නේ අපේ හොඳම ප්‍රයිස් එකකට දෙන්න පුළුවන් CCTV කැමරා මේ පැත්තේ තියෙන ගණන් අඩුම ප්‍රයිස් එකකට දෙන්න පුළුවන් ඊට අමතරව අපේ කැමරා වල සර්විස් එක කියනවා නම් වොරන්ටි එකක් දාලා එනකන් අපි කැමරාවක් ඒ වෙනුවට රීප්ලේස් කරලා තමයි අපි දෙන්නේ හරිද එතකොට සමහරක් අය වොරන්ටි දාලා එනකන් මේ කැමරාව ගලවලා තියෙනවා අපි එහෙම නැහැ අපි එකට එකක් රීප්ලේස් කරනවා ඊට අමතරව තව අපේ ෂෝරූම් දෙකෙන් අපි ඔය හැම පහසුකම්ම ගන්න පුළුවන් කම්පියුටරයක් හදා ගන්නවා නම් ඒකට අවශ්‍ය කරන හැම උපාංගයක්ම ඒ වෙලාවෙම වැටි කර ගන්න පුළුවන් හින්දා අපි ගාව ස්ටොක් තියෙනවා CCTV කැමරාත් එහෙමයි තව ඊට අමතරව කැරෝකි ස්පීකර්ස් printers වලට එන toners printers හැම එකක්ම අපේ සර්විස් වල ඒ කියන්නේ අපේ හැම බඩුවම තියෙනවා අපි ගාව මේ එකම තැනකින් සේරම ටෝටලි සම්පූර්ණ කර ගන්න පුළුවන් shop එකක් ඉතින් ඔන්න ඔයින්න තමයි මගේ මේ හේෂාන් ටෙක්නික් YouTube channel එකේ PCB build එකක් build up කරන්න මම මේ CNN computers මේ තෝරගත්තේ. ඉතින් මට මෙතනට ආවට පස්සේ ලොකු දෙයක් තේරුණා. මෙතන මේ customer service එකත් ගොඩක් friendly. ඉතින් ඒ හින්දා තමයි මම මේ CNN computers එකම තෝරගත්තේ. ඉතින් අයියෝ ඔයාලට ස්තුති කරනවා මගේ මේ PCB build එක හදලා දුන්නට. Thank you වල්ලේ. එහෙනම් ඉතින් ආයෙත් අපිට හම්බ වෙමු මගේ brand new interesting video එකකින්. ඉතින් අද video වැදගත් වුණා නම් හිතුවත් channel එක subscribe කරලා ඒ වගේම bell icon එකක් all press කරලා යන්න මතක් කරන්න එපා. ඉතින් ඔයාලට මොකක් හරි video සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවා නම් අහන්න දැක් තියෙනවා නම් පල්ලෙන් comment කරන්න. ඒ වගේම තව video සම්බන්ධයෙන් ඔයාලට දැන් පොඩක් වැදගත් වුණා නම් හිතුවා නම් යාළුවන්ටත් බලන්න මේ video එක share කරන්න මතක් කරන්න එපා. එහෙනම් ඉතින් ආයෙත් අපිට හම්බ වෙමු මගේ brand new interesting video එකකින් Heshan Technic YouTube channel එකෙන්.